අයි බොවන් අස්වද ජෝතිෂ්‍ය මද්‍ර යුතුම් නාලිකාව නරඹන ඔබ සැමට උතුම් වූ දළදා සමත පිහිට ප්‍රාර්ථනා කරමින් අලුත් වැඩසටහනකින් ඔබ හමු වීමටයි සූදානම් වෙන්නේ. අපේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වැඩසටහන අවසන් වනතුරු නරඹන්න වැඩසටහන හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔබේ වටිනා අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න කියන සුපුරුදු ආරාධනාව කරමින් අද බලාපොරොත්තු වෙන්නේ ඔබට වැදගත් වෙන ජ්‍යොතිෂ්‍යමය කරුණු කිහිපයක් සිහිපත් කරන්න. එහෙනම් තවත් කාලයකට කරන්නේ නැතුව අපි ඉක්මනින් යමු අපේ වැඩසටහනට. අද ඔබට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ රාශි චක්‍රේ පළමු වන රාශිය වෙන මේෂ රාශිය ගැන. මේෂ රාශිය ලග්නය කොට ඉපදුණු ඔබ ගැන කතා කරන්නටයි අද බලාපොරොත්තු වෙන්නේ. මේෂ ලග්නයේ ලග්නාධිපති ග්‍රහය වෙන්නේ සතන්කාමී කුජ ග්‍රහය. කුජ නැත්නම් අඟහරු ග්‍රහයගෙන් එඩිතරකම, නිර්භීතකම, ඕනම දෙයකට ඉදිරියට යෑමේ හැකියාව, ධෛර්යය, නායකත්වය, සතන්කාමීත්වය පෙන්නුම් කරනවා. ඒ නිසාම මේෂ ලග්න හිමියන්ගෙනුත් මේ පොදු ලක්ෂණය පෙන්නුම් කරනවා. මේෂ ලග්නයේ සංකේතය එළුවෙක්ගේ රූපයක් තමයි දකින්න තියෙන්නේ. ඇත්තටම මේ එළුවෙක් නෙවෙයි, එළුවෙකුගේ හැඩය තියෙන තාරකා පන්තියක් තමයි එළුවෙක් වගේ දිස්වෙන්නේ. මේෂ ලග්නයෙන් උපන් ඔබේ හැඩරුව ගැන කතා කරනකොට සාමාන්‍ය ප්‍රමාණයේ ශරීරයක් සහ හතරැස් මූණක් ඔබට පිහිටලා තියෙනවා. මේෂ රාශිය පුරුෂ රාශියක් වගේම තේජෝ රාශියක් වෙනවා. ඒ වගේම චර රාශියක් කියලත් මතක තියාගන්න. අනිකොත් ලග්න හිමියන් එක්ක සංසන්දනය කරලා බලනකොට මේෂ ලග්න හිමි ඔබගේ දකින්න තියෙන ඉතාමත් අරුම පුදුම සහජ දක්ෂතාවයන් තිබෙනවා. අපි ඒවා එකින් එක විස්තර කරලා දැනගනිමු. මුලින්ම කියන්න ඕනේ ඔබේ ගතිගුණ පිළිබඳව. ඔබ හරිම එඩිතරයි. ඉදිරියට යන්න, පෙරමුණ ගන්න හොඳ ආත්ම ශක්තියක් ඔබට තිබෙනවා. මේෂ ලග්න හිමිනේ ඔබ මොනවා හරි කරන්න හිතුවොත් මොන ආකාරයෙන් හරි ඒ දේ ඉෂ්ට කරන්න තමයි උත්සාහ කරන්නේ. ඔබට දියුණු වෙන්න උනන්දුවක් උත්සාහයක් තිබෙනවා. මේ නිර්භීත එඩිතර උත්සාහවන්ත ගති නිසාම ඔබ තරමක් ආඩම්බරකාරී චරිතයක් කියලත් කියන්න පුළුවන්. ඔබේ ඉවසීම නම් හොඳටම අඩුයි. ඕනෙම වෙලාවක රණ්ඩු වලට පැටලෙන්න පුළුවන්. අපි කියන්නේ රණ්ඩු කෙක්කක් කියලා. වාද විවාද ආරවුල් වලට පැටලෙනකොට අනෙක් පුද්ගලයන්ගේ තරාතිරම, උස්මිටිකම් ගැන තැකීමක් නැතුව ඕනම කෙනෙක් එක්ක සටනට යන්න සූදානම් වෙන කෙනෙක් තමයි මේ මේෂ ලග්න හිමි ඔබ. තවත් කෙනෙක්ට අමාරු දෙයක්, ඔබට ඉතාම සුළු දෙයක් වෙන්න පුළුවන්. කොයි දෙයකට ඉක්මන් වෙන ගතිය නිසා යම් යම් පාඩු සිද්ධ වෙන්නත් පුළුවන්. ඔබේ දකින්න තියෙන තවත් ලක්ෂණයක් තමයි පටන් ගත්ත වැඩේ අතරමඟ නතර නොකර ඒක අවසන් වෙනතුරුම කරන එක. ඔබ කොතන ගියත් අනිත් අයට වඩා කැපී පෙනෙන්න නිතරම උත්සාහ කරනවා. මේෂ ලග්න හිමි ඔබට නිතර බඩගින්නක් දැනෙනවා. නිතරම මොනවා හරි කන්න ඕනේ. ඔයාගේ ශරීර ශක්තිය ගැන සැලකිලිමත් වෙනවා. බාහිර අලංකාරයට, විනෝදයට, පිළිසුදුවට ඉන්න වඩාත් කැමති ඔබ. ඔබේ දුර්වලතාවයන්, අඩුපාඩු කවුරු හරි කතා කරනවට එච්චර කැමති නැහැ. ඔබව වර්ණනා කරනවා නම්, ඔබ ගැන ගුණ කියනවා නම් ඒ අයට ඔබ හරි කැමති. මේෂ ලග්නයෙන් උපන් ඔබට ඔබ ගැන හොඳ ආත්ම විශ්වාසයක් තිබෙනවා. මේෂ ලග්නයෙන් උපන් කාන්තාව ඔබත්, ඒ වගේම තමයි මේෂ ලග්නයේ හිමි කාන්තාවන් හරිම කඩිසරයි. සුළු දෙයකට සටන් කරන්න පෙළඹෙනවා. මේෂ ලග්න හිමි කාන්තාවන් නිතරම సౌందర్యයට ඇලුම් කරන විලාසිතාවන් වලට කැමති පිරිසක්. ඒ වගේමයි රූමත් බවින්ද යුක්තයි. සංගීතයට නැඹුරු වෙන ගතියකුත් දක්ින්න තියෙනවා. මේෂ ලග්න හිමි කාන්තාව දුරදිග නොබලා සුවා බැලීමකින් තොරව ඉක්මනින් කලබලයට පත්වෙන ස්වභාවයක් දක්වන්න තියෙනවා. ඒ නිසාම මේෂ ලග්න හිමි කාන්තාව ඔබට යම් යම් පාඩු, අවාසි සහගත තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ මේෂ ලග්න හිමියන් සමග වාද විවාද වලට පටලැවෙන්නේ එච්චර හොඳ නැහැ. මේෂ ලග්නයෙන් උපන් පිරිමි පාර්ශ්වය තමන්ගේ බිරිඳටත්, කාන්තා පාර්ශ්වයේ තමන්ගේ සැමියටත් හැරෙන්නට වෙන කිසිම කෙනෙකුට හිස නවන ගතියක් දකින්න ලැබෙන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාවල, ආරක්ෂක අංශවල ඉහළ තනතුරු දරන්න, දේශපාලන නායකයින්, කාර්මික ශිල්පීන්, රසායනික විද්‍යාඥයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, විදුහල්පතිවරු, වෛද්‍යවරු බොහෝ විට ඉපදලා තියෙන මේ මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබ පිරිස් පාලනයට විශාල ආයතන ව්‍යාපාර පවත්වගෙන යන්න, ඒවා පාලනය කරන්න හොඳ දක්ෂ කෙනෙක් කියලත් කියන්න පුළුවන්. ඊට අමතරව ගින්දර ආශ්‍රිත රැකියා, අරක් කැමි, උළු ගඩොල් බේකරි ආශ්‍රිතව කරන රැකියා, වෙළඳාම වැනි වෘත්ති මේෂ ලග්න හිමියන්ට හොඳට පල දෙනවා. එවැගේමයි විදේශගත වීම, සංචාරක ව්‍යාපාරය වගේ ක්ෂේත්‍රයන් වලින් දියුණුවක් ලබා ගන්න පුළුවන්.
මේෂ රත්නයෙන් උපන් ඔබට මොනව හරි කරන්න ඕනි කියලා හිතුනොත් ඒ දේ දිවා රෑ නොබලා මැරීගෙන හරි ඉෂ්ට කරන්න තමයි උත්සාහ කරන්නේ. අපේක්ෂාවන් බලාපොරොත්තු මුදුන්පත් කරගන්න තුරු සටන් කරන ස්වභාවයක් ඔබෙන් දකින්න ලැබෙනවා. මේෂ රත්නයෙන් උපන් ඔබේ දකින්න තියෙන තවත් ලක්ෂණයක් තමයි ඔබ පොඩි පොඩි වැඩවලට එච්චර කැමති නැහැ. ලොකු වැඩවලට තමයි කැමති. රැකියාවක් වුණත් ඉහළ රැකියාවක් බලාපොරොත්තු වෙනවා. ගෙයක් දොරක් වුණත් විශාල ගෙයක් දොරක්. යාන වාහන වුණත් සුඛෝභෝගී ඉහළ යාන වාහන තමයි ඔබට ඕනි කරන්නේ. පොඩි පොඩි දේවල් වලට එච්චර කැමති නැහැ. ඒ වගේම තමයි ඔබට හොඳ දුර දක්නා නුවණක් තිබෙනවා. අපි කතාවට කියනවා පණින්නට පෙර හිතා බලන්න කියලා. මෙන්න මේ කියමන මේෂ ලග්න හිමියන් තුළ හොඳට දකින්න ලැබෙනවා. ඔබ ටිකක් අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ ගැන කුලසාරම් දොඩවන කෙනෙක් කියලත් කියන්න පුළුවන්. ඔබේ තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි අනුන්ගේ දේ කඩා වඩා ගන්න මොනම වෙලාවකවත් ඔබ කල්පනා කරන්නේ නැති එක. අනුන්ට දෙන්න කැමති, හරි හම්බ කරන දේ අනුන් වෙනුවෙන් කැප කරන්න, වැය කරන්නත් ඔබ සූදානම්. ඒ වගේමයි ඔබ අපක්ෂපාතී කෙනෙක්. මේෂ ලග්න හිමියන් ආදරය කරනකොට ඉතාමත් අවංකයි. මේෂ ලග්නෙන් උපන් අයට තුලා, මකර, කුම්භ ලග්න හිමියන් ඇසුරු කිරීම ඉතාමත් හොඳයි. විවාහයකදී වුණත් මේ ලග්න තිබෙන සහකරුවන් සහකාරියන් හොඳට ගැලපෙනවා. හැබැයි ඔබ විවාහයේදී මීන වෘශ්චික ලග්න හිමියන් එක්ක විවාහ වුණොත් තරමක් සැලකිලිමත් වෙන්න ඕනි. මේෂ ලග්නයෙන් උපන් ඔබට විශේෂයෙන් වළඳින රෝග පීඩා ගැන සලකා බලනකොට හිසේ අමාරු, මොලේ ආබාධ, ලේ දෝෂ, නින්ද අඩුකම, හන්දිපත් අමාරු, කැක්කුම් වගේ රෝග පීඩාවන් පහසුවෙන් වැළඳෙන්න පුළුවන්. හදිසි අනතුරු විපත් වගේම ගින්නෙන් වන හානි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේෂ ලග්න හිමි ඔබේ පළවෙනි කොටුවේ කුජ ග්‍රහයා ඉන්නවා නම් රුචක කියන පංචමහා පුරුෂයෝගේ ඔබට පවතිනවා. ඒක හොඳ වාසනාවන්ත පිහිටීමක්. ඊට අමතරව ලග්නස්ථානයේ සිකුරු, ගුරු වැනි ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා නම් ඒ පිහිටීමත් හොඳ පිහිටීමක් කියලා කියන්න පුළුවන්. ලග්නස්ථානයේ කේතු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවා නම් බෝ වෙන රෝගවලින් ප්‍රවේශම් වෙන්න කියලා මතක් කරනවා. වසවිසෙන් ප්‍රවේශම් වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මේෂ ලග්නයෙන් උපන් ඔබ ගැන පොදු කාරණා කිහිපයක් අපි ඉදිරිපත් කළා. බලන්න මේ කියපු කරුණු කාරණා ඔබට මොන තරම් දුරට ගැලපෙනවද කියලා. ඒකෙන් ඔබේ අදහස් පහරින් කමෙන්ට් කරන්න. එනම් අදට සමු ගන්නවා. වැඩසටහන අවසන් වන තුරු නැරඹු ඔබට ගොඩාක් ස්තුතියි. වැඩසටහන හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. නැවත හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. තෙරුවන් සරණයි.